සචික සදීප් ඔබට පුළුවන් හීනවිත් සචික කියන ගෲප් එකේ පේජ් එකට ගිහිල්ලා ඔහුගේ කවි රසවිඳින් දෙන්න YouTube ඉන්ටර්විව් කරන තරුණේ මම මේ කුමාරිව හොයාගෙන යනවා මේ ඉන්ටර්විව් එකට යන තරුණයා මම මේ කුමාරිව හොයාගෙන ගිහිල්ලා මෙහෙම කියනවා කඩුව දුන්නද උදුරගත්තද තාම සැකයක් තියෙන හින්දා කවිව අදටත් වාද කරනවා ලියලියා කවි දෙපිල බෙදිලා හොයාගෙන මම ආවේ එකයි ඉතින් කිසිවක් නොකර සංගවා එදා වනේදී උනේ මොනවද කුමරියේ මට දෙන්න පහදා කෙනෙක්ම කියනවා මට මොකුත් හංගන්න එපා මම YouTube කෙනෙක් මං ආවේ එදා වනේදී මොකද උනේ අදටත් ප්‍රශ්නයක් තියෙනවනේ කඩුව දුන්නද උදුරගත්තද කියලා කවිය වාද කරනවනේ මොකද උනේ කියලා මේ පුතා අහනවා මම මේ කුමාරිය මෙන්න මෙහෙම කියන අයට තියෙන අපූර්ව කතාවක් අපි හිතනට වඩා වෙනස් කතාවක් කියලා කවිය කියනවා දනුත්තරහට මගුල් මාලයේ පළඳන්නේයි මගේ බෙල්ලේ පියතුමා තනි වචනේ දුන්නම කෙලසකද පිටුපාලා ඉන්නේ මවාගෙන උන් පිරිමි රූපය බොඳ වෙති පපු කුහර මැද්දේ ඒක හිඳයි මල්ලියේ මන් ඔහුත් එක්කලා මගට බැස්සේ ඒ කියන්නේ මනමේ කුමාරිය ඔය කිව්වට පුංචි පිරිමි රූපයක් හිතේ තියාගෙන ජීවත් වෙලා තිනවා හැබැයි ඒ කාලේ තක්සලාවේ දක්ෂතම සිසුවට තමන්ගේ දියණියව පාවා දෙන්න දියණියව සරණ කරලා දෙන්න පියතුමෙක් ඉදිරිපත් වෙනවා ඒක තමයි ඒ කාලේ තිබුණ සම්ප්‍රදාය හැබැයි මේ දක්ෂතම සිසුවට මනමේ කුමරිය කොයිතරම් දුරට කැමතිද කියලා අහන්නෙත් නැතුව පියතුමා තනි වචනෙටම ඔහුව සරණ පාවලා දීලා තියෙනවා මොනව කරන්නද තාත්තගේ කීමට එකඟ වෙන්න ඕනේ හින්දායි මගට බැස්ස කියලා ඒ කියනවා. අදටත් මං අහනවා කාන්තාව ගොඩක් අය මගේ ඉදිරියේදී කියන කතාවක් තමයි මිස් මං යාව බැන්දේ අපේ අම්මගේ කීමට. තාත්තට එරෙහි වෙන්න බැරි නිසා තාත්තව සතුටු කරන්න මං යාව බැන්දේ. හැබැයි මං අද දුක් විඳිනවා. තාත්තත් අම්මත් මං නිසා දුක් විඳිනවා. මේක මහා කරුමයක්. හුඟක් කාන්තාව මගේ ඉදිරියේ කියනවා. දෙම් කතාවකුත් ඇති මනමේ කුමාරියටත් තිබුණා කියන්නේ එහෙම කතාවක් කියලා කවියා උපකල්පනය කරනවා හැබැයි කවුරුත් කියන්නේ පා නෑ නෑ එහෙම නෙවෙයි මෙහෙම අපේ පඬිතුකන් මේ කවි වලට අදාළ නෑ මොකද කවිය කියන එක හරි සුන්දරයි ඕනම දෙයක් හිතලා ලියන්න පුළුවන් කවියෙක්ට ඒත්ෙන්දී නැවත මනමේ කුමරියම කතා කරනවා මම මෙතනදී හරි ආස දෙයක් තියෙනවා මේ කවිය ගැන ගොඩක් අය විග්‍රහ කරලා තිබුණාට මෙන්න මේ දේ කාටවත් අහුවෙලා නෑ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කිව්වහම මේ පළවෙනි කවිය ඇහුවහම නිවේදකයා නිවේදකයා පිරිමික් කියන එක මෙතනදී පෙන්නනවා මල්ලියේ කියන එක. ඊට පස්සේ ආයේ පැනපැන ප්‍රශ්න අහනවනේ. හරි ආසයි පිරිමියෙක්ට මම දකින්න YouTubeස් වල ගොඩක් කලාට අර කතා කරන කටහඬ කතා කරන්න දෙන්නේ. ආයේ තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. නමුත් මෙතනදී මේ පුතා හරි වැදගත් විදියට වග බලාගෙන තිනවා කාන්තාවටම කතා කරන්න. මොකද දන්නවද? සමහර ප්‍රශ්න උත්තර නැහැ කාන්තාවගේ ප්‍රශ්න වලට. හැබැයි සමන් දීමත් උත්තරයක්. ඒකෙන් ප්‍රශ්න අහනවට වැඩිය ඇයට සමන් දීම උත්තරයක්. ඒකයි ගොඩාක් කාන්තාව අපි හොයාගෙන ඉන්නේ අහගෙන ඉන්න හින්දා. ඉතින් මේ YouTube මල්ලිත් ඒක දැනගෙන තියෙනවා කියලා කවියා නිහඬවම නොසඟවා ව්‍යංගාර්ථයෙන් කියලා තිනවා මේ වෙලාවෙත් නැවත මේ ටික කියලා කතා කරන්නේ මනමේ කුමරියමයි. ඉතින් කොහොම නිහඬව ඉන්නවා ඒක තමයි ඔහුගේ වැදගත්කම කියලා මෙතනදී කවියා අඟවනවා. ගව ගණන් දුර පහු කරන් වනයේට එළඹි මොහොතෙම දුන්න උස්සා දිවාරෑම වූ ගෝණු පස්සෙම ඔහු ඉතින් වැටි වැටි දිව්වා. තනියෙන්ම ගල් තලාවක මන් හඬත් දී පණ බයේ වෙවුලා මරපු කොටියක් අරන් නැවිදින් මහා ලොකු කම් ගොඩක් කිව්වා. දනුත්තරරි නම දුනු ශිල්පයට ඉතාමත් දක්ෂයි. ඉතින් දනුත්තරට තියෙන එකම දේ තමයි තමන්ගේ සහකාරී ඉදිරියේදී තමන්ගේ ටිකක් හැකියාව පෙන්වන එක. ඉතින් දුන්න උස්සගෙන රෑදවල් නැතුව මුව පොවුවන් හොයාගෙන දුවනවා. මේ ඉස්සර කාලේ ප්‍රවාහන පහසුකම් තිබුණ නෑනේ. ඉතින් තක්සලාව ඉඳලා මාලිගාවට යන අතරතුර වනේදී සමහරට දවස් දෙක තුනක් යයි. එතකොට මේ වනේදී වෙන සිදුවීම් ටික වුණ සිදුවීම් ටික තමයි මේ කුමරිය කියන්නේ. දුන්න උස්සගෙන මුව ගොනු පස්සේ දුවනවා දනුත්තර. හැබැයි ගල් තලාවක තනියම මං අඬනවා බයි වෙවුල වෙවුල. කාන්තාවක් විවාහයකට එළඹෙන්නේ ආදරය රැකවරණේ උණුසුම කියන තුන හොයාගෙන මිස වෙන කිසිම දෙයක් හොයාගෙන නෙවෙයි. රැකවරණේ දෙන්න බැරි පිරිමියෙක් විදිහට මමත් මනමේ කුමාරයාව මේ අවස්ථාවේදී දකිනවා. උනේ ඒක නොවේ උනත් කවිය සමස්ත කාන්තාව ගැනම තමයි මේ කතා කරන්නේ. අපි දකිනවනේ හුඟක් දුර රටවල රැකියාවට යන පිරිමි හුඟක් දුර පළාත්වල රැකියාවලට යන පිරිමි ඔබ කියයි ඒක වෙන්නම ඕනේ නම් එහෙම නැත්තම් කන්නේ කොහොමද කියලා. හැබැයි හුඟක් ලොකුකම් ගොඩක් කිව්වා. මහා ලොකුකම් ගොඩක් කිව්වා. හුඟක් අය තමන් දුර පළාතක වෙහෙස වෙලා රස්සාව කරලා ගෙදරට එනකොට බිරිඳ තනියෙන් සියල්ල කරගෙන. හැබැයි බඩු මල්ලක් උස්සගෙන ඇවිල්ලා පිරිමි මොනවද කියන්නේ? දැන් අලලුණු හරි ගණන් බඩු ගණන් ඔය ගෙනාව ටික පිරිමහල උයන්න. ওই කතාව ඔබත් අහලා ඇති මමත් අහලා තියෙනවා. හැබැයි කාන්තාවක්
ශක්තිමත් නම් ආර්ථිකෙන් ඔය කතාව අහන වෙනවට උත්තරයක් දෙන්න තියෙන්න පුළුවන්. හැබැයි හුඟක් කාන්තාව ආර්ථිකෙන් ශක්තිමත් නැහැ. ඒ නිසා පිරිමියා කියන මේ ටික අහගෙන නිසල්මනේ ඉන්නවා. හැබැයි ඇයට අවශ්‍ය මේ මහා ලොකු බඩුමල්ලක්වත් මේ මරපු කොටි එක්වත් නෙවෙයි. මොනවද අවශ්‍ය කියලා එහිමින් සැරේ නැවතත් කියනවා. නැවතත් YouTube මල්ලි ඒ කියනකනුත් අහගෙන ඉන්නවා. ඇයට අවශ්‍ය දේත් ඇය මෙන්න මේ විදිහට කියනවා. සුවඳ ගගහ වනේ හැමතැන පිපෙන බාලුලි කැකුළු මල් නෙලන් නැවිදින් හිසේ කොනකින් ගැහුවේ නැහැ ඔ මගේ නම්. සඳ රැසින් රන් ගාපු විලසට දිදුලනා මගෙරුව වනන් මල්ලියේ කවි කිව්වේ නැහැ ඔ හිටිය මිසරය උඩ බලන්. අන්න එළියට ආව තැන ප්‍රශ්නේ. මොනවද ඕනේ මේ මරපු කොටියෙක්වත් ලොකු මුවෙක්වත් ගෝණෙක්වත් නෙවෙයි පුංචි කෑමක් තිබුණත් සැනසෙයි. හැබැයි පුංචි මල් කැකුල් මේ වනේ හැම තැනම පිපෙනව ලස්සන මල් කැකුල. පුංචි මල් කැකුලක් අරගෙන ඇවිල්ලා හිසේ ගහලා සඳ රැස් වැටෙන රාත්‍රියක මේ රූපේ ලස්සනයි වා ලස්සනයි කියන වචනේ කිව්වනම් ඔය මරලා ගෙනත් දුන්න කොටියට වඩා ගොඩක් වෙනස් වෙයි ජීවිතේ. හැබැයි එහෙම කියන්නේ නැහැ පිරිමි. පිරිමි කියන්නේ දැන් කොටියෙක්නේ, කොටිය පස්සේ යද්දී මුවෙක් වගේ නෙවෙයි, දැඩි වෙහෙසක් ගන්න ඇති, දැඩි සටනක් කරන්න ඇති යව මරන්න. ඒක තමයි දනුද්දර ඇවිල්ලා මනමේ කුමාරිට කියන්නේ. හැබැයි ඊට වඩා ඒව සනසන්න පුංචි දේවල් ඇත ළඟම තිබිලා මනමේ කුමාරයාට ඒවා මඟහැරිලා තියෙනවා. කවි ගීත කියනවා නම් ගැහණු අය හරි කැමති. ඇයි මොකද කාන්තාවකගේ සක්‍රීයම ලිංගික අවයවය කන. ඉතින් මේ කනට ඇහෙන වචනයකට කාන්තාව බොහෝම කැමති. ඇයගේ ජීවිතයම අගය කරන දේ තුළ ආදරය කියලා ඇය හිතනවා. ඒ නිසායි පිරිමියෙක් කවුරු හරි පිරිමියෙක් හරි කාන්තාවක් කරේ අයව අගය කරද්දි මූණට හිනාවක් එන්නේ. එහෙම හිනාවක් එන්නේ නැති කාන්තාවක් ඉන්නවා නම් ඒක හිතන්න බෑ කාන්තාවක්ද කියලා. මම නම් කැමති අගය කරනවට, ඔබත් කැමති. ඒක තමයි අය ආදරේ විදිහට හඳුනාගන්නේ. ඉතින් කියනවා සුවඳ ගගහ පිපුණු පුංචි මලක් ගෙනලා කොණ්ඩේ ගහලා ලස්සනයි කිව්වනම් මට ඊට වඩා වටිනවා. සඳ රැස් වැටෙන රාත්‍රියක ඔය ලස්සනයි කියලා කිව්වනම් මට ඒක ඊට වඩා වටිනවා. එනමුත් ඒ හොඳලා තියෙන්නේ හිටිය මිසරෑ උඩ බලන්න. බලන්නකෝ කොච්චර ලොකු කතාවක් එක වචනයකින් කියලා තියෙනවද කියලා, එක පදයකින් කියලා තියෙනවද කියලා. තවත් කියනවා මේ වෙලාවෙත් YouTube මල්ලි නිහඬයි. කෝටියක් මිල මුදල් නැතුවට එකම එක වචනයකටත් නිවුණු ගෑනු හිත්වැල් ජාතියක් බන් ආදරේ යන ගහේතුණු සියලඟින් තේජසේ වැහෙන ඔටුනු හිමි රජතුමෙක් නොදුටු මගේ හිත හෙල්ලුවා වැද්දෙක් කළුම කළු කැල කැත කැලේ හැදුණු. ඔන්න අවසානයටත් දැඟවිලා තියෙනවා. මං අර කිව්ව කතාව කෝටියක් මිල මුදල් ගන්න ආභරණ මහා ලොකු ධන සම්පත් නැති වුණාට කමක් නැහැ. එක වචන ඇති ගෑනු හිතක් නිවන්නේ ඒක පිරිමයා දන්නේ නැහැ. හැබැයි මේ තේජස වැහෙන රජෙකුට වැඩිය මම වැද්ද ගෑස් දෙකේ දැක්ක කියනවා. එයි මට ආදරේ බව. එතකොට මේ වැද්ද කියන්නේ කළු කැත කෙනෙක්නේ, ටිකක් අපිරිසිදු කැත කෙනෙක්. හැබැයි මෙතන කවියා කියනවා ආදරේ කරන්න වැද්දෙක්ද, එහෙම නැත්නම් මේ කවුද කියන එක අදාළ නැහැ. රජෙකුට නැති ආදරයක් වැද්දෙක් ළඟ තියෙන්න පුළුවන්. මනමේ කුමාරයත් කියනවා මට රජෙක් වැඩක් නැහැ, මට දුනු ශිල්පයේ කෙළපැමිණි දනුත්තර කෙනෙකුත් වැඩක් නැහැ, මට රෑතිස්සේ මුවගෝනු පස්සේ දුවලා කොටියෙක්ව දඩයන් කරගෙන එන කෙනෙක් වැඩක් නැහැ. නමුත් පුංචි දේවල් තියෙනවා එක වචනයකට හිතනවන්න පුළුවන්. ඒ දේවල් මනමේ කුමාරයා දැනගෙන හිටියේ නැහැ කියලා ඇයි කියනවා. මෙන්න මේ අවස්ථාවේදීත් YouTube මල්ලි නිහඬ වෙනවා. තවත් කතා කරන්නේ මනමේ කුමරීම අන්තිම කවිය. මං ආසම කවිය. නොමෙටෙද්දි වැහි බිඳක්වත් මහා ඉඩෝරෙක හැකි තරම් මුහුලා දිය හොයාගෙන ඕනි පැලයක මුදුන් මුල් ටික යටට බැස්සා. රජෙක්ගෙන් මන් යද්ද ප්‍රේමය වැත්තෙක් ළඟ දුටුව හින්දා උදුරගත්තා නොවෙයි මල්ලි අම්ම පයි මං කඩුව දුන්නා. ඔන්න කෙලින්ම කියනවා. හැබැයි මෙහෙම කෙලින්ම කියන්න කලින් ඇයේ නිදහසට කාරණා ගොඩාක් කියනවා YouTube මල්ලිටත් තමන් වරදවා වටහා ගයි කියලා. නිකන් හිතන්නකො නොමෙටෙද්දි වැහි බිඳක්වත් මහා ඉඩෝරෙක හැකි තරම් උහුලා. ඒ කියන්නේ ඉඩෝර දෙක තුනකට එක පැලයක් මැරෙන්නේ නැහැ. උහුලගෙන දරාගෙන ඉන්න වැස්ස වැටේ 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 කියලා. හැබැයි බැරිම තැන දිය හොයාගෙන මුදුන් මුල යටට බහිනවා. අපි දැකලා තියෙනවා ගොඩක් ගස්වල මුදුන් මුල යටට බැහැලා තියෙනවා දිය හොයාගෙන. ආදරේ හොයාගෙන බැරිම තැන කාන්තාවන් ආදරේ හොයාගෙන යනවා. රජෙක්ගෙන් මන්්‍යත්ත ප්‍රේමෙන්. ඒ කියන්නේ මෙච්චර වෙලාම රජෙකුට මේ මනමේ කුමාරයාට
මං කියන්නේ නැති මට ආදරේ කරන මට මේ දේවල් ගෙනත් දෙන්න කියලා. හැබැයි යැදෙමින් කියපු ප්‍රේමියන් දුන්නේ නැති මම මේ කුමාරයා ළඟ නැති ප්‍රේමී වැද්දගේ ළඟ දැක්ක හින්දා උදුර ගත්තා නෙවෙයි මල්ලි අම්මපයි මං කඩපු දුන්නා. මොනවද හිතන්නේ මම මේ කුමාරිය ගොඩාක් කාන්තාව මම දන්නවා මේ කවියට ඉතින් කමෙන්ට් කරයි හරි වැරදි ඒක කියලා. හැබැයි හදවතට තට්ටු කරලා අහන්න ගැහැණියෙකුට කවදාකවත් ඔබ එහෙම කියන්න එපා. ගැහැණියකගේ ආදරය එක එක විදිය. හුඟක් වෙලාවට ඔහොම කමෙන්ට් කරන කාන්තාව තමන්ගේ අතීතයට ගිහින් බැලුවොත් එහෙම අතීතේ කාටවත් නොකියපු කතාවක් ඔබේ ජීවිතෙත් ඇති. මනමේ කුමාරියට පිස්සුද මේ තරම් හොඳ රජෙක් ඉඳදී දිවැත්තෙකුට ප්‍රේම කරන්න ඔබට හිතේ. හැබැයි අපි නොදකින කතාවක් ඒ හැම තැනකම තියෙනවා.